සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් මේ පුංචි වීඩියෝ එක ඔයගලන්ට ගේන්න හිතුණා. මම හැමදාම කියන මේ බෝතල් කිරීමේ තාක්ෂණය ගැන ඔයාලට පොඩි දෙයක් කියන්න. මේ වෙලාවේ රටේ පවතින තත්ත්වයක් සමහර අමුද්‍රව්‍ය සොයාගැනීමේ අපහසුතාවත් නිසා ඉතින් මට මේ ගැන ලිපියක් ලියා ගන්නවත් වීඩියෝ එකක් කරන්නවත් වෙලාවක් නැති හින්දා මම තීරණය කරා මේ පිටරටින් ලබාගත් වීඩියෝට ඔබට හමරකවන්න. ඉතින් ඕනෙම ආහාරයක් එළවලුවක් කල් තබා ගැනීම බෝතල් කිරීමේ ක්‍රමයට අවශ්‍ය මූලික ද්‍රව්‍ය තමයි මේ පෙන්නන්නේ. වැදගත්ම වෙන්නේ වීදුරු බෝතල්. එතකොට මේ බෝතල් රදවන එකක්. බෝතල් ඒ කියන්නේ උණු වතුරෙන් උඩට ගන්න ක්‍රමයක්. ඊටත් අමතරව බෝතල් වලට එළවලු වර්ග, හොදි වර්ග පුරවන්න හැන්දක් හරි බෝතල් වලට දාන ෆිලර් එකක්. ඒවා අවශ්‍යම දේවල් නෙමෙයි ඔබට හැන්දක් යොදා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔය අතුලට දාන එළවලු හෝ තමන්ගේ උයන ලද පිසින් ලද ආහාර අතුලට දාලා හොඳින් තද කරගන්න උපකරණයක් වෙනම තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ස්ටික් එකක් ගන්නත් පුළුවන්. ඔය දැන් පෙන්නන්නේ අර ලිඩ් එක අතිට ගන්න ක්‍රමයක්. ඒ කියන්නේ උණු වතුරේ තියෙන ලිඩ් එකක් අතට අරගෙන කොහොමද දාන්නේ කියලා ඒකට වෙනම උපකරණයක් තියෙනවා. ඒක නෙච්චර හිතන්න එපා. ඔයාලට පුළුවන් ඔයාලගේ අත පාවිච්චි කරන්න. ඉතින් අත් වශයෙන්ම ඊළඟට අවශ්‍යම දේ උණු වතුර. මේ තියෙන්නේ සාස්පානක්. මේ වගේ සාස්පානකට හොඳට වතුර පුරවලා මේකට අපි මම ගෙදරදී පාවිච්චි කරා රයිස් කුකර් එකක්. පාවිච්චි කරන්න පුළුවන් මේ වෙලාවේ ගෑස් අර්බුදයක් තියෙන රයිස් කුකර් එකක්. මම මේ කියන්නේ මහා පරිමාණ ව්‍යාපාරයක් හැටියට කරන්නේ නෙමෙයි. ගෙදර තියෙන කොස්ටික දෙල් ටික මේ විදිහට කොහොමද ඉන්බ්‍රයින් කරගන්නේ කියලා. හරි. ඊටත් පස්සේ දැන් ඔන්න ලිඩ් ටික අතර ගත්තා. මේක ඇමරිකාවේ පාවිච්චි කරන විශේෂ ලිඩ් එකක්. එහෙම අවශ්‍ය නැහැ. ලංකාවේ තියෙන සාමාන්‍ය ජෑම් බෝතල් අඩුම ගානේ මේ වෙලාවේ සල්ලි වලට ගන්න බැරි නම් ඔයාලට හොඳ බෝතල්, පරණ බෝතල් හොඳම තත්ත්වයේ තියෙන මුඩිත් සමග, ඒ කියන්නේ මලකඩ කාලා නැති සවුත් නොවිච්ච ලිඩ් එකකුත් එක්ක. ඉතින් මේ ලිඩ්ස් ටික වෙනම අපි අරන් තියා ගන්න පුළුවන්. අපිට එහෙම නැත්තම් තඹ ගන්න පුළුවන්. දැන් මේක මේ පැත්තකින් තියන්නේ මුඩි ටික. හරි. දැන් ඉතින් මේ සරල ක්‍රියාවලියට ලේසිම දේ තමයි මේ වගේ දැලක් වගේ උපකරණයක් මේ බෝතල් ටික අපේ මොන්නම් රයිස් කුකර් එකේ එහෙම නැත්තම් ඒ ඔබලා දාන ලොකු සාස්පානේ හොඳට ෆිල් වෙන්න බෝතල් මට්ටමින් කටට උඩ හිටින විදියට වතුර දාලා මේ විදියට ගෑස් එක ඔන් කරගන්න. එහෙම නැත්නම් රයිස් කුකර් එක ඔන් කරගන්න. මම මේ කියන්නේ පොතේ දැනුම නෙමෙයි. මම මේ කියන්නේ ප්‍රැක්ටිකල් දැනුම. මම මේ කියන්නේ ඊයේ පෙරේද දවස්වල මගේ ගෙදරත් කරපු දෙයක්. හරි. ඔන්න මේ තියෙන අර බෝතල් උර උස්සන එකෙන් තමයි මේ නටන බෝතල් අපහු ගන්නෙ. ඇත්තටම කියනවා නම් නටන උෂ්ණත්වය පැනලා විනාඩි 10ක් විතර උණු වතුරේ හොඳටම ස්ටීම් වෙච්ච හොඳටම බොයිල් වෙච්ච පියන් සහ වීදුරු බෝතල් තමයි මේකට වඩාත්ම සුදුසු. මොකද ඒ වෙන විට සුද්ධ ජීවීන් මේක විස විනාශ වෙලා ඊටමත් හොඳ තත්යක පවතිනවා. ඊට පස්සේ තමයි අර මං කිව්වා වගේ ෆිලර් එකක් හරි එහෙම නැත්නම් හැන්දක් හරි පාවිච්චි කරලා මේ බොටල්ස් වලට ඔයාලට පුළුවන් ඔකට පොස් දෙල් එහෙම නැත්නම් උයපු පරිප්පු කරියක් හරි ගමන්නේ පුරව ගන්න. ඔයාලා අහනවා ඇති මොකද්ද මේ කරන්න කියලා. මේ නම් ජෑම් බෝතලයක්. ජෑම් බෝතලයකට ඒගොල්ලෝ ජෑම් දානවා. හරි. කමක් නැහැ. මොනව කල් දියා ගන්න කරත් මේ විදිහේ ප්‍රොසෙස් එකක් තියෙනෝනේ. පිරිසිදුකම මේ වගේම විස බීජ හරණය කරන ලද ක්‍රම. එතකොට මේ හොඳට බලන්න මේ කට මට්ටමට එනකන් කිසිම දෙයක් දාන්නේ නැහැ. ලුණු වතුර සාන්ද්‍රණයක උනත් දානවා නම් කට මට්ටමෙන් යටට. මේ ඔන්න තැම්පත් කරනවා. මේ මම කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කියන මේ කොස් ලුණු දාන එක නෙමෙයි ඕනෙම එළවලුවක් ඕනෙම උයපු ආහාරයක් කල් දියා ගන්න ක්‍රමය. මේ විදිහට කට මට්ටමේ යටට වතුරට රඳවලා මේකේ උෂ්ණත්වය මේක නටන උණු වතුරේ විනාඩි 10ක් ස්ටීම් වෙන්න තියෙනවා. පියනෙන් වහලා හොඳට ස්ටීම් වෙන්න තියෙනවා. දැන් මේ නටන වතුරේ විනාඩි 10ක් විතර යට තිබුණු බෝතල් ටික අපිට තියෙන්නේ මේ වගේ උපකරණයක් හරි අපි හදාගත්ත පොඩි උපකරණකින් හරි අරගෙන එළියට තියෙනවා කරලා මේක ඇත්ත වශයෙන්ම පැය 24ක් විතර සාමාන්‍ය මේ මදපවනේ වේලෙන්න තියෙන්න ඕනේ. එතකොට තමයි මේ ලිඩ් එක හොඳට තද වෙන්නේ. මට කලින් කියන්න අමතකුණා ලිඩ් එක අතේ ප්‍රමාණයට තද කරන්න. කවදාකවත් ලිඩ් එක තද කරන්න යන්න එපා. වැඩේ ප්‍රොසෙස් කරන්න ඉස්සෙල්ලා ලිඩ් එක නිකන් අතේ ගන්න තිබ්බාම මේ වගේ හොඳට පැක් වෙනවා. ඔය ජායක දැකලා ඔයගොල්ලෝ දැන් කලබල වෙන්න එපා. ලංකාවේ ওই જાතිය මූඩි තියෙනව නෑනේ හොයාගන්න. සාමාන්‍ය ජෑම් මූඩිය. හැබැයි ප්‍රධානම දේ තමයි අතේ ගන්න තද කරන්න. ඒ පහුවෙන පැය 12 තුර සාමාන්‍ය මදපවනේ සිසිල් වෙනකොට මේක ඇතුලේ ඔටෝ පැක් වෙනවා. ඔටෝ සීල් වෙනවා. එහෙනම් ඔයාලට මට බලාපොරොත්තු වුණු වීඩියෝ එක මම නිකුත් කරා කියලා මං හිතනවා. හැමෝම මේක ප්‍රැක්ටිකලි කරන්ඩ කොස් විතරක් නෙමේ උයපු ආහාර පිසින් ලද ඕනෙම ආහාරයක් තක්කලි ගෙඩියක් ඕනම දෙයක් සෝස්